මීමස් මුරේ මම පොඩි කාලේ හිතන් හිටියේ ඒක මීමස් සංගින් බෝ වෙන රෝගයක් කියලා. පස්සේ තමයි දැනගත්තේ අපස්මාරය ෆිට් එක හැදෙනවා කියලා මිනිස්සු කතා කරන්නේත් මේ රෝගය ගැනම තමයි කියලා. මම තරුණ නවීන පන්නේ පියුම් මහත්තයෙක්. මෝටරසයිකලෙන් ගිහිල්ලා තමයි මම ලියුම් බෙදන්නේ. මගේ අවසනාවට දැන් අවුරුද්දක් විතර ඉඳලා මටත් මේ අපස්මාර රෝගයෙන් පීඩා විඳින්න සිද්ධ වෙලා. අපස්මාර රෝගේ හැදෙන්න යනකොට මට ඒක දැනෙන්නේ මහා අමුතු දෙයක් විදියට. හරියට තොටළඟ තොරණ වගේ පාට පාට වටකුරු වලින් එහෙම එහෙ දුවනවා මට පේනවා. ඒක තමයි මට දැනෙන මුල්ම දේ. ඊට පස්සේ මගේ මූණේ තැන් තැන් මට නොදැනීම ගැහෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටිකේ ගෑස් මැඟටත් යනවා. හයියෙන් මාව ගැහෙන්න පටන් ගන්නවා. මාව වැටෙනවා. මාව බිම් වැටලත් මා හයියෙන් ගැහෙනවලු. මගේ කටින් සෙමත් දානවලු. ගෙදර අය තමයි කියන්නේ. මම නම් දන්නේ නැහැ. මොකද මං හිතන්නේ මේ වෙලාවට මට සිහියක් නැහැ. මං දන්නේ එකම දේ ටික වෙලාවකට පස්සේ මට සිහිය එනකොට මගේ ඔළුව පුපුරන්න වගේ රිදෙනවා කියන එක විතරයි. මේ අසනීපෙට මම මහා ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තා. ටික දවසක් බෙහෙත් කරගෙනත් ගියා. හැබැයි ගමේ මිනිස්සු නෑ දයි එක්ක මට ගොඩ කාලයක් නම් බෙහෙත් කරගෙන යන්න බැරි වුණා. උඹ තාම අර බෙහෙත් බොනවද බා? ඕවා බොන්න එපා. ඕවා ශරීරෙට විසයි බා. උඹට තාම ළමයිකුත් නෑනේ බා. මම Facebook එකේ මේ ළඟදි කියෙව්වා බං. ඕවා බීපුවාම ඉපදෙන්න ඉන්න ළමයි අංග විකල වෙලා වහවඩුත් තැඹරිලා ඉපදෙනවා. ඔය ඉංග්‍රීසි බෙහෙත් බිලා හරියන්නේ නෑ මල්ලි. අසනීප වලට ඕවා මනුස්ස දෝෂයි. අර බල්ලියක් කළා, තොයිලයක් කළා, සූර්යයක් දැම්ම නම් හරි. අන්තිමට මට සුරයක් වැටුණා. බෙහෙත් ටික බල්ලට වැටුණා. අන්තිමට මට එකළඟ මේ අසනීප හැදෙන්න පටන් ගත්තා. සමහර වෙලාවට රෝහල් ගත වෙන්නත් මට සිද්ධ වුණා. දැන් අඩුයි ටිකන්නේ. ඔව් ප්‍රශ්නයක් නෑ කිදන්න ඇති. ඔහම අවාරයට පොල් කඩන්න වගේ නම් බැරි වේවි. ප්‍රතිකාර කළා ඔක මේ සුවයක් කරගන්න. ප්‍රතිකාර කරනවා නම් දිගටම ප්‍රතිකාරයක් කරන්න ඕන. ඒතකොට තමයි දිගටම ලෙඩේ අඩු වෙලා යන්නේ. නැත්තම් ඔයාගේ අඩු වෙනකම් කරනවා, ආපහු මේ නවත්තනවා, එහෙම කරොත් නම් සමන්ත ඔක දිගටම වැඩි වෙන එකයි වෙන්නේ. ඕක මේ ඇඟේ ඇති වෙන රෝගී තත්ත්වයක් මිසක් ඕක මේ යක්ෂ දෝෂ භූත දෝෂින්ද එන දෙයක් නෙමෙයි. ඕකට මේ සුර දාලා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඕක බෙහෙත් වලින්ම අඩු කරන්න ඕන රෝගයක්. බෙහෙත් වලින් සම්පූර්ණයෙන් අඩු කළා තියාගන්න පුළුවන් රෝගයන්නේ ඔයා ඔය නිතරම මේ පීඩාව දිනන්නේ. මෙහෙම මේක මෙහෙම කරන්න බෑ සමත්. ඔයා දිගටම බයිසිකල් පදිනවා. ඒක ඔයා නවත්ුවෙත් නැහැනේ. නෑ ડોක්ටර්. ඔයා දිගටම බෙහෙත් ගත්තෙත් නැහැ. ගත්තේ නෑ ડોක්ටර්. මේක මේ විදිහට කරන්න බෑ සමත්. ඔයා හින්දා පිටිපස්සෙන් කවුරු හරි වාහනයක් આવොත් ඒ මනුස්සයාත් අනතුරේ, ඔයාගේ ජීවිතේත් අනතුරේ. ඒ හින්දා අපි අවුරුද්දක් බෙහෙත් පාලනය කරනක මේ කරනකම ඔයාගේ ලයිසන් එක අපි මේ රෝහල් පොලිසියට කියලා අත්තිතුරු. ડોක්ටර් අපිට මොන හරි කරගන්නද? මොකද මගේ රස්සාවත් ලියුම් බෙදෙන එක ડોක්ටර්. මෙහෙමයි සමන්ත. අපි දැන් අවුරුද්දක්ම බැලුවානේ. ඕක කොහොම වෙන්නේ නැහැ කවදාවත්. මට බෑ මෙතනින් වෙන ලෙඩුන්ගේ ජීවිතය අනතුරේ දාලා ඔයාගේ ජීවිතය අනතුරේ දාන තීරණයක් දෙන්න. ඒ හින්දා මේ වැඩේ කළා අපි අවුරුද්දක් මේක කළා පාලනය කළා බලමු. ඔයාගේ රස්සාව ගැනත් මම මොන හරි කළා දෙන්න බලන්නම්කෝ. මේක කොහොම හරි අපි සනීප කරගෙන ගමු අවුරුද්දට. එහෙනම් ගිහින් එන්න. හොඳයි. ඉහළට දැනුම් දීලා මගේ ලයිසන් එක කැන්සල් කරාට පස්සේ මම මොකද කරන්න කියලා මට හිතා ගන්න බැරි වුණා. මං දවස් ගානක් ඔහේ කල්පනා කර කර හිටියා. මං ආයෙත් වරද්දන්න නැතුව බෙහෙත් බොන්න පටන් ගත්තා. අවුරුද්දක් යනකොට මේ අසනීපේ කොහොම හරි හරියටම හොද කරගන්නවා කියලා අදිෂ්ඨානික මම හිටියා. ඒත් මගේ රස්සාව ගැන මට කිසිම අදහසක් තිබ්බේ නැහැ. මට මොකද වෙන්නේ? මම මොකද කරන්නේ? මේ කිසි දෙයකට මට උත්තරයක් තිබ්බේ නැහැ.
ටික දවසක් ලයිසන් එක නැතුව මං හොරෙන් රස්සාව කරගෙන ගියා. මං හොරෙන් බයිසිකල් පැද්දා. දවසක් මං වෙලමැදින් බයිසිකල යනකොට පොඩි එකෙක් සරුංගලයකුත් අරගෙන වෙලට යනවා. මටත් මගේ පොඩි කාලේ මතක් වෙලා ආස හිතිලා මං පොඩි එකා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. පොඩි එකාගේ සරුංගලේ මොකක්ම හරි අවුලක් තිබ්බා. ඒක උඩ යවන්න හදන හැම වෙලාවකම කූරිය ගහලා බිම වැටුණා. මේක බලාගෙන ඉන්න මට අමුතු බයක් දැනුණා. ලයිසන් එකකුත් නැතුව මේ අසනීපෙකුත් තියාගෙන මම බයිසිකල් පැදලා කොයි වෙලාවෙ හරි මාත් කූරිය ගහලා වැටුනොත් එහෙම මගේ පවුලට මොකද සිද්ධ වෙන්නේ කියලා මට හිතුණා. ටික වෙලාවකට පස්සේ තවත් පොඩි එකෙක් පත්තර කඩදාසි වලින් හදපු පටියක් වගේ එකක් අරගෙන වෙලට ආවා. ඔව්, ඒක තමයි සරුංගලේ නැට්ට. සරුංගලේ මෙච්චරලා තිබ්බ අඩුව. අලුතින් ආපු පොඩි එකා අර පරණ එකාගේ සරුංගලේ අර නැට්ට ඇලෙව්වා. ඊට පස්සේ සරුංගලේ අය කූරිය ගහන්න නැතුව නිල්හසේ ලස්සන්ට වැඩ පෙන්නුවා. ඕහෝ, පොඩ්ඩක් ඉන්න. සරුංගලේට පුළුවන් නම් ඇයි මට බැරි නැට්ටක් හයි කරගන්න? සුගන්ධිකා, මං හිතන්නේ මං පොඩි උන් දෙන්නගෙන් පාඩමක් ඉගෙන ගත්තා. සුගන්ධිකා, ඒ මොකෝ මොකෝ කරන්? මම මේ ටිකට් ගහනවා. හා, පොඩේනෝ. මම මේ කන් එනවා බඩක් පින්න. මොකද්ද? යන්තු. මම මේ කපල දෙකලා තියනවනේ ඔයි. කපල දෙකලා තිබ්බට කපල පැදලා නැහැ නේ. හරි. Oh!
නිකම්ම නිකම් ගෙදරට වෙලා ක්‍රිකට් ගහ ගායිට සුගන්ධික. නෑ නෑ වලන් හොද හොද හිටපු සුගන්ධිකාට මම ටික කාලයක් මහන්සි වෙලා ලයිසන්සයක් අරන් දුන්නා. දැන් සුගන්ධිකා මාවත් අරගෙන ලියුම් බෙදන්න යනවා. මාව ආරක්ෂිත පටියකින් බැඳගෙන. මමත් දිගටම හරියට බෙහෙත් බිව්වා. දැන් මටත් කාලෙකින් අසනීප හැදුන්නේ නෑ. අසනීපයි කියලා අපි පැත්තකට වෙලා කොන් වෙලා ඉන්න ඕනේ නෑ. අපිටත් මේ ලෝකෙ කරන්න යමක් තියෙනවා. අනික උත්තරයක් නැති ප්‍රශ්නෙකුත් මේ ලෝකෙ නෑ. හැම ප්‍රශ්නෙකටම මොකක් හරි උත්තරයක් තියෙනවා. කරන්න තියෙන්නේ චූටි මොලේ චුට්ටක් පාවිච්චි කරලා ඒ හරියන උත්තරේ හොයාගන්න කිව්වා.